මෙතෙන් පටන් ගුවන් ගන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය ගෙන එන ප්‍රජා හඬ වැඩසටහනයි. ග්‍රාමීය මට්ටමින් මේ සංවිධාන පිටවගෙන මේවා වැඩ කටයුතු කරමින් ගියාට මේ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරන්න වේදිකාවක් අපට ලබා දුන්නේ නැහැ මේකෙන්. අපි කරන කාර්යයන් සමාජය තුළ කරන කාර්යයන් පිට වඩා සංනිවේදනයට යොමු විය යුතුයි. ප්‍රජා හඬ ගුවන්විදුලි වැඩසටහන පිළිබඳව මම ඇත්තටම ඉතාමත්ම අගය කොට සලකනවා. අපේ සංවිධාන ගැන මේ වගේ මාධ්‍ය තුලින් හෝ ප්‍රචාරය වෙලා අපිට යම් අත්දැකීමක් වෙන එක ඇත්තටම සතුටුයි. අපි වෙනුවෙන් කොච්චර ආයතන තියෙනවද? අපි වෙනුවෙන් කොච්චර සේවා තියෙනවද? අපි ඒ එකකින්වත් හරි හැටි ප්‍රයෝජන ගන්නවද? ඇත්තටම අපි වෙනුවෙන් වැඩ කරන ආයතන මොනවද? අපි ඒ ආයතන හඳුනා ගනිමු. ප්‍රජා සංවර්ධනයේ උදෙසා කැපවෙන ප්‍රජා ආයතනවල කාර්යභාරය පිළිබඳව විමසා බැලින ප්‍රජා හඬ. ප්‍රජා හඬ. අයිබෝයි සුබ දවසක් වේවා ඔබට. අදත් ප්‍රජා හඬ රැගෙන ඔබ හමු වන මම අජිත් වසන්තෑපා. අදත් අපි ඔබට ඉතා වැදගත් ප්‍රජා සංවිධානයක කාර්යභාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දකුණු සහ ඌව පළාතේ ප්‍රජා සංවර්ධනය සඳහා කැපවන ආයතනවල කාර්යභාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි ප්‍රජා හඬ වැඩසටහන් මාලාව තුළින් ඔබට සමීප වන්නේ. වඩාත් විනිවිද භාවයකින් එම සංවිධාන පවත්වාගෙන යාමට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීම ප්‍රජා හඬ වැඩසටහන තුළින් අරමුණු කෙරෙනවා. ඒ වගේම ප්‍රජා හඬ වැඩසටහන අවසානයේ අප අහන පැනයට නිවැරදි පිළිතුරු යොමු කරමින් ජයග්‍රාහකයෙක් වන්න ඔබට අවස්ථාව හිමිවන බවත් අද දවසේ ප්‍රජා හඬ ආරම්භයේදීම සිහිපත් කරන්නට කැමැතියි. ආරාධනා කරනවා මෙතෙන් සිට රැඳෙන්න ප්‍රජා හඬ ඔබට සුපුරුදු වැඩසටහනක් සමග. අපි උන්නති ප්‍රජාමූල සංවිධානය ආරම්භ කරේ සුනාමි ව්‍යසනයට පත් වුණු ඒ අසරණ ජනතාවට ආධාර මට්ටමින් යැපෙන ගමන් අපි ඒගොල්ල හුරු කරා කණ්ඩායම් වශයෙන් ගුණ කළා මේගොල්ලන්ගේ ඉතිරි කිරීම කරන්න. මම ගෙවල් දොරවල් හදාගත්තා, තැටරියක් ගත්තා, ළමයින්ට ගැන්නුව ගෑවුව පොත්පත්වල සල්ලි දාගත්තා. ගොඩක් දුරට මේ දීපු ආධාර නය මුදල් වලින් මන් දිනුවක් ලැබුවා. අතරම මන් ලැබපු එකම දේ තමයි මේ ජනතා මෙහෙවරක් කරන්න ලැබීම එක සතුටයි. රටට දැයට වැඩ ඇති හොඳ දරු පරපුරක් බිහි කිරීමේ අරමුණ තමයි ප්‍රධානම හේතුව. හොඳයි. අද ප්‍රජා හඬ වැඩසටහනට අපි ආරාධනා කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රුහුණු නදී ප්‍රජා මූල සංවිධානයට. එහි තෝරාගත් පිරිසක් ඒ වගේම ප්‍රතිලාභී කණ්ඩායමුත් අද දවසේදී ප්‍රජා හඬ සමගින් එක්වන්නට බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කළා හම්බන්තොට රුහුණු නදී ප්‍රජා මූල සංවිධානයේ සභාපතිතුමන් UA ආර්යසේන මහත්මයාට, ඒ වගේම ශ්‍රේෂ්ඨ නිලධාරිනී රංජිනී වන්නියාරච්චි මහත්මියට, WL රංජිත් මහත්මයා, PG ශ්‍රියාකාන්ති, සිරිසේන මහත්මයා සහ ප්‍රියාණී මහත්මිය අද දවසේ ප්‍රජා හඬ සමගින් එක්වන්නට සූදානම්. අපි මුලින්ම රුහුණු නදී ප්‍රජා මූල සංවිධානය පිළිබඳව සිදු කරන මේ කතා බහේදී සම්බන්ධ කරගන්නේ හි සභාපතිතුමන් UA ආර්යසේන මහත්මයා. අපි කැමති ඔබතුමාගේ මුලින්ම විමසන්නට, ඇයි රුහුණු නදී ප්‍රජා මූල සංවිධානය ආරම්භ කළේ? ඔව්, අපි රුහුණු නදී ප්‍රජා මූල සංවිධානය ආරම්භ කරේ සුනාමි ව්‍යසනයට පත් වුණු ඒ අසරණ ජනතාවට. ඒ වෙලාව වෙනකොට කිසිම ආයතනයක් තිබුණේ නැහැ. 2004 දෙසැම්බර් මාසේ 25 වෙනිදා වෙනකොට කවුරුත් හිටියේ නැහැ. ඒ 26 වෙනිදා වෙනකොට මේ සංවිධානයේ මැදිහත් වෙලා ඒ සියලු දෙනාට සුනාමි ආපදාට ලක්වුණු හැම දෙනාටම අවශ්‍ය උපකරණ, ඒ කියන්නේ සෙරෙප්පු දෙකේ සිට දත් මදින් බ්‍රෙස් එක පවා ඒ සියල්ල ලබා දුන්නා. ඒක තමයි ආරම්භය මේ සංවිධානයේ. ඔව්, ඒ ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වුණු කාරණා පිළිබඳවත් අපිට වචනයක් කියන්න. අපි ආරම්භයෙන් බලාපොරොත්තු වුණේ ඒ අය අත්තරින් නැතුව ඒ අයගේ ඉදිරි ගමන, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ පවුල්වල ජීවනෝපාය සහ ඉදිරි සාසම. ඒගොල්ලෝ නිවාස තිබුණ නැති අයට නිවාස ටික ලබා දුන්නා. කෑම්බීම අවශ්‍යතාවයට කෑම්බීම ටික ලබා දුන්නා. උපකරණ අවශ්‍යතාවයට උපකරණ ලබා දුන්නා. ඒගොල්ලොන්ගේ ස්වයං රැකියාව සඳහා යොමු වුණා. හොඳයි, අපි බෙහෙමින් සෝතිවන්ත වෙනවා.
හම්බන්තොට රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයේ පිළිබඳව අද දවසේ ප්‍රජා හඬ තුලින් අවධානය යොමු කරන්නේ. එහි ක්ෂේත්‍ර නිලධාරිනියක් වන රංජනී වන්නියාරච්චි මහත්මිය අපි සම්බන්ධ කරගන්න. ඔබෙන් විමසන්නට කැමති දෙන් විශේෂම සුනාමි ව්‍යසනය අපි හැමදෙනාම කම්පාවට පත් කරපු අවස්ථාවක්. ඒ අවස්ථාවේ සියල්ල නැති වුණස් බොහෝ දෙනෙක්ගේ. දැන් ඒ මොහොතේ කෙනෙකුට අත්‍යවශ්‍ය වෙන ද්‍රව්‍ය ආහාර ටික ඇඳුම් පැළඳුම් ටික අනිත් මූලික කාරණා තමයි වුමනා වෙන්නේ. හැබැයි මේ සුනාමි ව්‍යසනය අද වෙනුවට අවුරුදු 18ක් විතර ගත වෙලා තියෙන වර්තමානයේ වෙද්දී දැන් මේ කාලය තුල මේ පවුල් නගා සිටවන්න කුමන ආකාරයේ වැඩපිළිවෙලක්ද ඔබේ සංවිධානය හරහා දියත් කළේ? සුනාමි ආපදාවට පත් වූවට පසු ආයතනය මගින් සියලුම දේවල් සප්පාදන් වුණාට අපි හිතුවා ආධාර සුනාමි ආධාර අපිට ලක්ෂ දෙකක් අපි ගමට දුන්නා. ඒ දීලා සුනාමියට පත් වූවන්ගේ සාමාන්‍ය තත්ත්වයට ඒගොල්ල නගා සිටුවීමක් කරා ඒ ආධාර වලින්. නමුත් අපි හිතුවා මේ ආධාර වලින් ඔවුන්ට ආධාර මතම ලැබෙන්න බෑ, අනිවාර්යයෙන්ම යම් කිසි උදව්වක් තව අපෙන් ඕන කියලා ආධාර මට්ටමින් යැපෙන ගමන් අපි ඒගොල්ල හුරු කරා කණ්ඩායම් වශයෙන් ගුණ කළා මේගොල්ලන්ගේ ඉතිරි කිරීම කරන්න. සාමාන්‍යයෙන් ඇත්තටම සංවිධානය ගොඩනගාගෙන ඉතිරි කිරීම කරලා අපි සමිති මට්ටමින් ඒගොල්ල පුහුණු වීම කරලා ඒගොල්ල දැනුවත් කරා ඉතිරි කිරීම කොටස් මුදල් කණ්ඩායම් මුදල් කියලා ඉතිරි කිරීම කරන්න. ඒ වගේම ඒ මුදල් වලින් මේගොල්ලන්ට අඩුව ආදායම් ලාභීන් කියලා අපි හඳුනාගෙන 100% පොලියට අපි ණය දීමක් කරා. ඉතින් බොහොම සාර්ථකව ඒගොල්ලගේ ණය දීම කරන්න ඒගොල්ල බාර ගෙවීම කටයුතු ඒගොල්ල බොහොම කරගෙන යනවා. හොඳයි, අපි මෙහෙම සෝදිවන්ත වෙනවා. රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයේ පිළිබඳව එහි කාර්යභාරයන් පිළිබඳව අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ. අපි එක් කරගන්නවා WL රංජිත් මහත්මයා, විශේෂයෙන්ම මෙම සංවිධානයේ ප්‍රතිලාභී පිරිස නියෝජනය කරමින් ඔහු ප්‍රජාහන්ට සමග එක්වන්නේ. අපි කැමති ඔබෙන් විමසන්නට දැන් මේ සුනාමියෙන් පස්සේ අඩු ආදායම් ලාභී පවුල් විදියට හිටපු ජනයාට ඔබත් ඇතුළුව මොනවද ඇත්තටම ලැබුණේ? අපි ගොවිතැන් කටයුතු තමයි වැඩියෙන් කරන්නේ. ඒ වගේම දීවර කටයුතු කරන කට්ටියත් ඉන්නවා. ඒ අවශ්‍ය හැම පුද්ගලයෙකුටම දැන් මට ගත්තොත් මට හම්බුණා වතුර මෝටරයක්, බට ඇට වර්ග සේරම මට ආධාර වශයෙන් හම්බුනේ. ඒ වයින් මං ගොවිතැන් කටයුතු කරා. ගොවිතැන් කටයුතු කරලා මට ඒ මදි මුදල් මේ ණය ආධාර වශයෙන් 100% පොලියට මට ඒ මුදල් ලබා දුන්නා. ලබා දීලා මං අක්කර දෙක ප්‍රමාණයක් මං ගොවිතැන් කටයුතු කරා තව ගොයියෙක් එක්ක. ඉතින් ඒ ගොවිතැන් කටයුතු කරපු අයින් මම ලොකු ආදායමක් ගත්තා. මං ගෙවල් දොරවල් හදාගත්තා, තැටරියක් ගත්තා, ළමයින්ට ගැන්නුවා, ගෑවිව්වා, පොත්පත්වල සල්ලි දාගත්තා. ගොඩක් දුරට මේ දීපු ආධාර ණය මුදල් වලින් මං දිනුවක් ලැබුවා. හොඳයි, අපි මෙහෙම සෝතිපන්ත වෙනවා. හම්බන්තොට රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. පීජී ශ්‍රියකාන්ති මහත්මිය අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වන්නේ. ඔබතුමිය සම්බන්ධ කරගන්නෙත් විශේෂම ප්‍රතිලාභී පිරිස නියෝජනය කරමින්. අපි කැමති දැනගන්න දැන් මොනවද ඔබට ලැබුණු ප්‍රතිලාභ මේ සංවිධානය හරහා? සංවිධානය හරහා මට ඇත්තටම මේ මම සංවිධානයේ මට ආධාර මට්ටමෙන් නෙවෙයි, සංවිධානයට සම්බන්ධ වෙලා මට මේ ප්‍රජා සේවයක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ ප්‍රජා සේවය කරගෙන යන අතරතරේ මම මගේ ගමේ බැංකුවක් පිහිටව ගත්තා. මම ඒ සංවිධානයේත් එක්ක ගොනු වෙලා ගමේ බැංකුව පිහිටවගෙන ඒ සමාජික 25කට ආසන්න සංඛ්‍යාවකට මට ණය දෙන්න පුළුවන් වුණා. ආධාර ඒ වගේ දේවල් උදව් කරන්න පුළුවන් හැකියාව තුනක් දැනටමත් කරගෙන යනවා. දැනට එක්කෙනාගේ බැංකු ගිණුම් වල එකතු වෙලා තියෙනවා රුපියල් 500 මාසෙට එකතු කළා. දැන් අපි අවුරුදු 14ක් වෙනවා අපේ මේ සංවිධානයට මේ අපේ වසමේ තියෙනකට. ඒ 14 මේ එකතු කරපු මුදල් දැන් ලක්ෂයට එහා ලක්ෂය ආසන්නව එක එක මුදල් එක එක්කෙනාගේ ඒ ආපු බැඳිච්ච විදියට තමයි තියෙන්නේ. ඇත්තටම මම ලැබපු එකම දේ තමයි මේ ජනතා මෙහෙවරක් කරන්න ලැබීම එක සතුටක්. ඒ කියන්නේ ඒ වගේ වෙලාවක අපිට පිහිට වෙන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඒකෙන් මට දැනුමක් ලැබුණා සමාජයේ හොඳ මේ මෙහෙවරක් කරන්න පුළුවන් හැකියාව ලැබුණා මට. හොඳයි, මෙහෙම සූතිවන්ත වෙනවා ඔබට. විශේෂයෙන්ම කාන්තාවන් විදියට සමාජයේ ඉස්සරහට එන්න ඕනි, පෙරට එන්න ඕනි, නායකත්වය ගන්න ඕනි කියලා අපි කියනවා. ප්‍රායෝගික උදාහරණ ඔබ වැනි අය අපිට පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. පීජි ශ්‍රියකාන්ති මහත්මියට මෙහෙම සූතිවන්ත වෙනවා.
රුහුණදි ප්‍රජාමූල සංවිධානයේද විශේෂයෙන්ම ඉටු කරපු කාර්යයන් පිළිබඳව එහි ප්‍රතිලාභ පිළිබඳව අපි සාකච්ඡා කරද්දී අනාගතයේ කළ යුතු දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. සිරිසේන මහත්මයාත් මේ රුහුණදි ප්‍රජාමූල සංවිධානය සමගත් යම් පමණකට සම්බන්ධ එහි කටයුතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙක්. දැන් ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වැඩිහිටි කෙනෙක් අපි කැමැති දැනගන්න දැන් ඔබ අර තමන්ගේ සංවිධානය හරහා ඉදිරි කටයුතු යෝජනා කරද්දී දැන් මේ ළමා සමාජයක් පිහිටුවීමට යෝජනා කළා. ඇයි ඒ කියලා අහන්නට කැමැති. ඇත්තටම ළමා සමාජයක් බිහි කිරීමේ අරමුණ තමයි අද පවතින නරක සමාජ වලින් අපේ දරුවන් තුරන් කරලා රටට දැයට වැඩ ඇති හොඳ දරු පරපුරක් බිහි කිරීමේ අරමුණ තමයි ප්‍රධානම හේතුව. මත අද ඇබ්බැහි වෙලා තියෙන මද්‍රව්‍ය යුගයෙන් වෙනත් නරක සමාජවලින් ඈත් කළා. එහෙම දරු පරපුරක් රටට ජාතියට වැඩ ඇති හොඳ සමාජයක් බිහි කිරීම තමයි මගේ අරමුණ. ඔය ඇත්තටම දැන් ළමා සමාජයක් කරා මේ ළමයි එකතු කර ගැනීම ඒ ගමට ප්‍රදේශයට ළමයින් එකිනෙකා දැන හඳුනා ගැනීම කොච්චර වැදගත් කියලා ඔබ හිතනවද? ඒ තුලින් මම හිතනවා අපිට හුඟක් වැදගත් කරුණු රැසක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට. මොකද අපේ ගමේ ළමයි එක තැනකට එක්කවගෙන යම් වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඒක තමයි හුඟක් වැදගත් වෙන්නේ. හොඳයි අපි මෙහෙම සෝතිපන්ත වෙන්න ඔබට. අද දවසේදී අපි කතා කරන්නේ රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය පිළිබඳව. අපි ප්‍රියාණි මහත්මිය සම්බන්ධ කර ගන්නවා. දැන් මේ ඉදිරි කටයුතු පිළිබඳව යෝජනා කරද්දී ඔබතුමිය යෝජනා කරා අපිට මතකයි මේ කාන්තා හිංසනය පිටු දෙකීමේ වැඩසටහන් දියත් කළ යුතුයි කියලා. ඇයි එවැනි යෝජනාවක් ඔබ සිදු කළේ? ඇත්තෙන්ම මගේ ගමේ අය දැකපු දේවල් වල හැටියට අංක එක තියන්න ඕන පවුල් සංස්ථාව. අංක එක පවුල් සංස්ථාව බිඳ වැටුණොත් මේ ඒ පවුලම ඉවරයි. ඊට පස්සේ උදේ දැන් කාන්තාවක් වුණොත් උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලා හැන්ද වෙනතුරුම එක වගේ වැඩ. මේ ඒකත් එක්තරා හිංසනයක්. ඒ කාන්තාව මානසිකම වැඩලා තමයි ඒ වැඩ කරත්. නමුත් මේ ස්වාමියා එහෙම නෙවෙයි. උදේ ගියාට පස්සේ එයාගේ වැඩ ටික ඔක්කොම කරලා අතර බත් එකක් බෙදලා දීලා සියලු දිම කරලා හැන්දෑවට ආවම ඒ ටීවී එක ගාව වාඩි වෙලා මේ ඉන්නවා. ඉතින් මම දකින හැටියට කාන්තා හිංසනය කියන්නේ අපි හැමෝම ගැහැණු පිරිමි ભેදයක් නැතුව එක සමානව ඉන්න අවධියක ඒ වගේ අර ඒ වගේ මානසිකව වැටෙනවා නම් අපේ දරුවන්ට සහ සමාජයටත් අපි පිරිහෙනවා. ඒ නිසා මම මේ හිතන හැටියට මේ ඒ වගේ කාන්තා හිංසනය ගැන දැනුමක් ලබා දෙනවා නම් මේ ඒක හොඳයි කියලා තමයි මම හිතුනේ. මේ තව දරුවන් තමයි ඒකෙන් මානසිකව වැටෙන්නේ. අම්මලා තාත්තලා එහෙම වෙනකොට දරුවන් තමයි ඒකෙන් මානසිකව වැටෙන්නේ ඒ පීඩාකාරී තත්ත්වෙන් බේරෙන්න. හොඳයි, ඔබේ යෝජනාව ඉතාමත් පැහැදිලි, ඒ වගේම ඉතා වැදගත් කියලා අපි හිතනවා. අපි අද දවසේදී හම්බන්තොට රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය පිළිබඳව සාකච්ඡා කරන මෙම වැඩසටහන සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කැමති ඒ සම්බන්ධ වෙමින් සිටින අනෙක් උදවියට රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයෙන් කිසියම් කාරණාවක් විමසන්නට තිබෙනවා නම් අවස්ථාව ලබා දෙන්න. ඔබේ නම ප්‍රදේශයේ සිහිපත් කරලා කාරණාව ඉදිරිපත් කරන්න. මගේ නම W විජේදාස. මම රුහුණු නදී සමාජයෙන් අහන කැමති මේ ප්‍රශ්නය. ඔබ ළමයින්ගේ අධ්‍යාපනය ගැන උනන්දු වුණා. ළමයෙකුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු රටේ ජාතික සම්පතක්, ඔහු මේ වර්තමාන මේ උගදුර වූ මද්ද්‍රව්‍ය, මත්කුඩු සහ මේ ලිංගික අපචාර වගේ ප්‍රශ්න අද සමාජයේ බලපවත්වනවා. මෙම මෙය ළමා පරපුරට තමයි මුගද්දුරට බලපවත්වන්නේ. ඒගොල්ලෝ අර සමාජ ආදර්ශයට ගන්න, වැඩිහිටි සමාජ ආදර්ශයට ගන්න අය. මම අහන්නේ ඔබගෙන් ප්‍රශ්නයක්. ඔබ මේ ඒ ළමා මනස දියුණු කර ගැනීමට මෙතෙක් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොකද්ද? ඔවුන් මත්ද්‍රව්‍ය උදුරෙන් හා දූෂණයන්ගෙන් වළක්වා ගැනීමට
ළමා මෙතෙක් ඔබ මෙතෙක්ගත් ක්‍රියාමාර්ගෙ මොකක්ද කියලා මම අහන්න කැමතියි. ඔව්. බොහොම ස්තුතියි මේ මහත්මයාට උත්තරය. ඇත්තටම අපි ළමයි සම්බන්ධව වැඩසටහන් කීපයක් කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ කටයුතු කරලා තියෙනවා. ඇත්තට ඒක නිසා දැන් මේ අපේ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ඇත්තටම මේ 75%ක් විතර අඩු වෙලා. දුම්වැටි පාවිච්චි කොහොමත් නැහැ. දැනට තියෙනවා සාමාන්‍යයෙන් අර භාවිතා වෙන පොඩි වෙනත් මත්ද්‍රව්‍ය කීපයක් වැඩිහිටිය පාවිච්චි කරනවා ළමයි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තු වුණේ. ඉදිරියට බලාපොරොත්තු වුණා. හැබැයි තරුණ වෙනකොට ළමයි තරුණ කාලේ වැඩිහිටි කාලේ වෙනකොට ඒක ආපහු ඇබ්බැහි වෙයි කියලා හිතාගෙන ඒ ළමයින්ට යම් කිසි ආදායම් උපයන මාර්ගයක් සකසා දෙන්න. එතකොට ඒක එතනින් විර වෙනවා. නැත්තම් නිවේවයක ඉන්නකොට තමයි ඒ වැඩේ වෙන්නේ. හොඳයි අපි තවත් කෙනෙකුට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම මේ රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය පිළිබඳව අද දවසේදී මේ ඇතිවෙච්ච සාකච්ඡාව තුළ මතුවෙච්ච කාරණාත් එක්ක ඔබට තිබෙන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබේ නම සඳහන් කරමින් කාරණාව ඉදිරිපත් කරන්න. ඇත්තටම මේ සංවිධානය ගැන අහගෙන හිටියා. ගොඩක් සන්තෝසයි. දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මම මේකේ දැකපු විශේෂත්වයක් තමයි මොකද සුනාමියෙන් ව්‍යසනයට ලක් වෙච්ච අය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන අනිත් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙනුත් ව්‍යාප්ත කරලා ඔවුනුත් අද හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා කියලා අපිට අහන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඔවුන්ගේ අනාගතේ තවත් ඉදිරි පියවරවල් තබන්න කාන්තාවන් වෙනුවෙන් කාන්තා හිංසනය වෙනුවෙන් ඒ වගේම දරුවන් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සංවිධානයට දිගු ගමනක් යන්න ලැබේවා කියලා සුබ පතනවා. මෙහෙම සෝතිවන්ත වෙනවා. හම්බන්තොට රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය පිළිබඳව අද දවසේදී ප්‍රජා හඬ තුලින් අවධානය යොමු කරන්නේ. ඉතාම වැදගත් වූ කාරණා රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුල ඉටු කරමින් කටයුතු කරන සංවිධානයක්. අපි තවදුරටත් රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙටි විරාමයක් ලබා ගනිමින් ඔබ මේ සවන් දෙන්නේ දකුණු සහ ඌව පළාතේ ප්‍රජා සංවර්ධනය උදෙසා කැපවෙන ප්‍රජා ආයතනවල කාර්යභාරය පිළිබඳව දැනුවත් කෙරෙන ප්‍රජා හඬ වැඩසටහනටයි. ප්‍රජා සංවර්ධනය උදෙසා ප්‍රජා හඬ නංවමු. ප්‍රජා සංවර්ධනය උදෙසා කැපවෙන ප්‍රජා ආයතනවල කාර්යභාරය පිළිබඳව විමසා බැලින ප්‍රජා හඬ. ප්‍රජා හඬ විරාමින් අනතුරු අපි අලිත් එක්වන්නේ ප්‍රජා හඬ සමගින්. හම්බන්තොට රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය පිළිබඳවයි අපි අද දවසේදී ප්‍රජා හඬ තුළ අවධානය යොමු කරමින් සිටින්නේ. ඉතාම වැදගත් වූ කාර්යභාරයන් ගණනාවක් කටයුතු ගණනාවක් ඉටු කරන සංවිධානයක් වග විරාමයට මත්තෙන් කෙරෙනු කතාබහේදී අපිට වැටහුණා. ඉතින් අපි කැමති විරාමයෙන් අනතුරුවත් තවදුරටත් ඔවුන් විසින් ඉටු කරන කාර්යයන් ඔවුන්ගේ අරමුණු පිළිබඳව සිහිපත් කරමින් අදහස් ඔබ වෙත ගෙන එන්නට අපි කැමති මුලින්ම මේ විරාමයෙන් පස්සේ ප්‍රියාණි මහත්මිය සම්බන්ධ කරගන්න. විශේෂයෙන්ම මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මේ සාකච්ඡාව තුළ විරාමයට මත්තෙනුත් අවධානය යොමු කෙරුණා. ඉතින් ඇත්තටම මේ දරුවන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්න මොනවද ප්‍රියාණි මහත්මිය යෝජනා කරන්නේ? ඉතින් මම යෝජනා කරන්නේ මේ ළමයි වෙනුවෙන් දෙමාපියන් අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන් පන්ති යනකොට ඉස්කෝලට යනවද, පන්ති ගියාද, ඉස්කෝලට ගියාද, කොහෙද යන්නේ යන්නේ මගතොඩේදී තමයි මේ තරුණ පරවල විනාශ වෙන්නේ. ඇත්තටම මගේ හැඟීම දවන්නම් මම මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම ළමයි දෙන්න පාර පස්සේ ගියා. පන්තිර ගියත් මම පන්ති හිටියා. ඉස්කෝලට ගියත් මම ඉස්කෝලේ යන වෙලාව වෙනකන් හිටියා. ඒක නිසා මගේ ළමයි තුන්දෙනාමද මේ උපාධි ධාරී හොඳ ළමයි තුන්දෙනෙක් කරා හොඳ ගමට හොඳ ළමයි තුන්දෙනා හොඳ සේවයක් කරන්න හොඳ සමාජයට ළමයි දුන්නා. මම හැමෝටම ඒ කියන්නේ දෙමව්පියන් තමයි ළමයි පිටපස්සේ ඉන්න ඕන කියලා. හොඳයි, බොහොම ස්තුතියි ඔබේ අදහසට. ඊතම ඕනෑ කමින් ප්‍රකාශය කළා සාර්ථක මවක් විදිහට. ඔබටත් අපි ප්‍රාර්ථනා කරනවා සියලු මව්වරුන්ට සාර්ථක මව්වරුන් බවට පත්වෙන්න පුළුවන්කම ලැබෙන්න කියලා. රුහුණු නදී ප්‍රජාමූල සංවිධානය විශේෂයෙන්ම මේ බොහෝ කටයුතු ඉටු කළත් මාධ්‍ය තුල මේ දේවල් ටිකක් අඩුවෙන් කියවෙන්න කියලා සාකච්ඡාවේදී සඳහන් කළා සිරිසේන මහත්මයා. ඇත්තටම මේ කුමක්ද ඔබ මේ ජනමාධ්‍ය හරහා සංවිධානය බද්ධ කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම
आप बलापुर अभी पोड़ी मिनस करण देवा हूगा कुदूर के मध्य मध्य दाले प्रसिद्ध अड्डू पोड़ी मीन करण वेड लोक अरे ये तुम अपीट बलापुर पहुगर दाहर तुला करपू वेड बोहमाय नींग इदिरेटा अपीट पुलुवांग है कलयतु देवा बोहो अभी इदिरे दिवत बलो मध्य जाले हर अभी कर्ण की देवा पोड़ी मीन सुमेवागे देवा कर्णवागे मध्य धनुंदील तव ये तुम समाज दुपत् कम नतीकरण हूं तो समाज बीहकरण मे प्रजा हंड मे वगे वेडसटहांट अवस्था लभीम गचने अख्यम अत्र शत्रु मे वगे वेडसटहां गमट गिनावट मे वगे वेडसटहां अपे गमल अतिकरण अभी हुंगा शतु मुखद अपे दरुपरपुर तमें मेवट मे अब्बेकर विशेष मे धर्वाण युमुखलो कि नदहास सिरसेन महात्मा से पत्करा अभी इकर ृहण नदी प्रजामूल संविधाने पिलीबंधव सिद्धुकरण मे साकाचावेदी पी जी श्रेयाकांति महात्म्य सामान्य दखिनवद मे संविधाने हरा केवन कारण तमि मूल्यशक्ति अतिकला खंडयाम गुडनेगुआ ओन आर्थिक वशन शक्ति मतकरण काटयुतुकला एवागे ना यदीम पिलीबांधव हिम कथा करण अतर्म दंग ओब पौज्जलिकोच्चर विधरा मुदलाख इतरुकण तिबेनवाद मे संविधाने समग बद्वी मीन ओबे अनेक आयात बेलवं पास मुनतरा आर्थिक शक्ति अक्लंगा करगण तीयनवाद ये खंडाय तुला मगे बैंक संघ में तुला तीन लक्ष पहाल धन तीन मे दलापुर इधिट तवत् खंडाय अलते इवागे खंडाय दुना मे करगेन ये मटमट अरगे उत्साह संकल्पे वडा सार्थक गिनुमक मासेट पांसिये गाने लक्ष पेनल तीन अवृद्धट दाहकोनो अर मुद्दा हेम अवृद्धम दाह दाह हेम सार्थक अभी डब्ल्यू एल रंजित महात्मा संबंध कर विशेष मदे हमबंतुट प्रदेश अभी दिखा शीघ्र संवर्धने अकर यमुन प्रदेश अकबाट पात्रो वराये वेलातेनो कर्मांसाल गुडनो पेनो इध मे तरण इन विधियट तमन की अनागते जयगा ओब कुमग्ध योजना कराने विशेष हमबंतुट दिशे तरण इन गुण मे तरण पासल अध्यापने पमन कदार मदि मुखद तरण वसें उड़ती पुवन कटोन मे गुड़क ये उड़ती पुवन कटोत वोटी हा उड़ती पुवन अद्यापन के तीन लब ये हम अंतर स्त्री के तीयन रजे आयतन तीयन पुजल के आयतन भूमि तीयन ये हेकट ये उड़ती कटोत वली लबन धनुमेक् तमट अवश्य रखियासंद यमुन पुलवा हदाई भव स्तुति अभी इकर्गाने क्षेत्र निर्धारणी रांचनी वाणी आराज्य महात्म्यो बेन विमसन टेमती दें मे नयदीम आर्थिक शक्ति गोड़ने गीम हेरुनम मोनवद रुहण नदी प्रजामूल संविधान हरासे दुकरण समाज शुभ साधन कार्यान अत्यट मुदल लेखर नयदुन वगेम हदीसी अवस्थावल दी अभी हम किसी पियवरा कापी सील मुदेना කතා කරගෙන අරගෙන තියෙන ඒ සුබ සාධක කටයුතු ඒ වෙද්දි හදිසි අවස්ථාවක් කියන්නේ මරණයක් වූ විටදී අපි මරණාධාර සමිතියක් පිහිටවගෙන තියෙනවා ඒකට අවශ්‍ය ඒකට අවශ්‍ය මුදල් මය ආධාරයත් ඒ වගේම බඩු බාහිර ආදිය ඒ කියන්නේ පුටු වගේ දේවල් වටෝ වගේ දේවල් අපි දෙනවා ඒකම ඒ මරණාධාර ආධාර සුබ සාධක කටයුතු ඒකම पुण्यमय कटूत तपि कर्ण दान्यमय कटूत कर्ण एवगेम शतलाभी इन्नो अपे सम अपे गम्मान मट्टमी समिति वल इतिंग अपि ए गोल्लंग अगीमट पत् कर्ण एवगे वडसटहंग अपि गुडाक्म कर्ण मे पोदु कटूत एवगेम गुडाक्म अपि करगेन यानो अपि संविधानित होदै मेमि सोतिवंत वेनो अपि एकर गन्नवा रुहण नदी प्रजामूल संविधानी सभापतिमा यू ए आर एस एन महात्मा දැන් මේසා විසාලෝ කාර්යභාරයක් ඉටු කරන සංවිධානයේ සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් කෙනෙකුට සම්බන්ධ වීමට අවශ්‍ය නම් කොහොමද ඒ කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ? ඇත්තටම අපිටත් අවශ්‍යලා තියෙන එක තමයි තවත් අයෙක් සම්බන්ධ කරගන්න. හැබැයි අපේ ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථාවේ අනුකූලව
दिलुंद बाव नेता अडवा दी पाउल अभी सामाजिक नेता मैं मीट अडी मुद्दाकना अदम तीन आगे अभी अरती दवा सकते रुपये पांच सीआर मिनस एन सा मिनसुंगे आदाय रुपये लैंड तीन सामान्य विशाल मुद्दा तीन अभी 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 मे अभी इतने दिलिंद दिलिंद पाउल सामाजिक अभी बाल प्रदेश අද වැඩසටහනින් අපි සාකච්ඡා කළ කාරණා රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයේ පිළිබඳව සාකච්ඡා කළ කාරණා ඊටම වැදගත් කියලා අපි විශ්වාස කරන. ඒ වගේම රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබ ලබා ගන්නට ඇති කියලාත් අප විශ්වාස කරනවා. ඔබටත් ආරාධනා කරනවා රුහුණු නදී ප්‍රජාමූල සංවිධානයේ සමග එක් වෙමින් ඔබේ ආර්ථිකය ගොඩනගා ගන්න ශක්තිමත් වෙන්න. ඒ වගේම තවත් ප්‍රජා සේවා සමග ප්‍රජා කටයුතු සමග එක්වන්නටත් අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි එහෙමනම් අද වැඩසටහනින් සමුගන්නයි මේ සෝදානම. අද ප්‍රජාහන වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය ලබා දුන්නේ ආසියා පදනම. ප්‍රජාහන ඉදිරිපත් කිරීම ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය. අදත් ප්‍රජාහන වැඩසටහනේ අධ්‍යක්ෂණය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජයානන්ද කදිරපුකුණ මහතා. ප්‍රජාහන වැඩසටහනේ නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ මදුෂි ඉමේෂි ප්‍රදර්ශනී නුවන් පුෂ්පකුමාර මනුෂි ජයසේන අසන් සංජනා සමගින් තාරකා සෙව්වන්දේ. ප්‍රජාහඬ පටිගත කිරීම රුවන් ප්‍රසන්න හේවා විධාන. ප්‍රජාහඬ වැඩසටහනේ සංකල්පය පිටපත හා නිෂ්පාදන උපදේශකත්වය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක්ේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. ප්‍රජාහඬ වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම අජිත් වසන්ත ඇපා. ලබන සතියේ බදුල දිස්ත්‍රික්කයේ ඌව තිරසාර සාමය හා සෞභාග්‍ය ගොඩනැගීමේ සංසදය පිළිබඳව තොරතුරු සමගින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. ඔබට අයිබෝවන්. ප්‍රජාහඬ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්.